2019ත් හෙමින් හෙමින් ගෙවිලා මැයි මාසයත් හෙමින් හෙමින් ගෙවිලා කාලේ වේගෙන් පියාඹගෙන යනවා. තවම අපි ඉන්නේ කම්පණේ. බොහෝ දිනක් මිය ගියා, තවත් අය තුවාල වුණා, ඔවුන් ප්‍රතිකාර ලැබුණ, පවුල් කඩා ඉහිරිලා ගියා. අපි ඒ පිපිරීමේ දෝංකාරයෙන් තවම මත් වෙලා ඉන්නේ. හැබැයි අපිට මේ ගනුදෙනු බේරගන්න සිද්ධ වෙනවා. ඇඟි හයියෙන් නෙවෙයි, මොලේ පාවිච්චි කරලා. ඔබ දැක්ක එක්තරා පල්ලියක අවසාන ජීවිත පූජාවට, එහෙම නැත්නම් මරාගෙන මැරෙන්නට සූදානම් වන බෝම්බකරුවෙක් ඉතාමත්ම නොයිවසිල්ලෙන් අන්තිම විනාඩි කිහිපය ගත කරන ආකාරය ජනප්‍රිය රූපවාහිනී නාලිකාවල විකාශය වුණා. ඔබට වැටහෙන්නට ඇති මේ මිනිමරුවා තුළ, මේ බෝම්බකරුවා තුළ අසරණ අහිංසක මිනිසෙක් ජීවත් වන වග. එහෙමනම් මනුෂ්‍යත්වයේ යලි පීඩා බලන්නත් අපට සිද්ධ වෙනවා. ඉතිහාසයේ බල කරනවා මේ ඉන්සයිට් සංවාදය. අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා. ඔබ ඉතාම ගෞරවයෙන් පිළිගන්නා මේ වැඩසටහනට. දැන් මම අර කියපු කතාවත් එක්කම ඔබ වහන්සේට මොකද හිතුනේ මේ රූපරාමුව දකිනකොට? අර අන්තිම මොහොතේ නොයිවසිල්ලෙන් මැරෙන්න බය වගේ දඟලන ඔබ වහන්සේ විවිධ මිනිස්සු මුණ ගැහිලා ඇති මේ ජීවිතයේදී, ඒ රූපරාමුව දැක්කහම මොනවද ඔබ වහන්සේට හිතුනේ? මට හිතුනේ දැන් ඔබ කිව්වා වගේ මේ ඕනම මිනිස්සෙක් තමන් අපරාධයක් කරන්න යනවනම් දැන දැනම තමන් දන්නවනම් මම මේ කරන දෙයින් විශාල ජීවිත ප්‍රමාණයක් හානි වෙනට පුළුවන් කියලා කොයි විදිහේ පුහුණුවක් එයා ලැබලා තිබුණත්, මොන විදිහේ මානසිකව යාව අපි කියන්නේ මොලේ හෝදනවා කියලා මොලේ හෝදලා තිබුණත්, අන්තිමේට තමන්ගේ හෘද සාක්ෂියට මුහුණ දෙන්නම වෙනවනේ. එතකොට එතනදී ඔහු කලබල වෙන එක, ඔහු මේක කරනවද නැද්ද කියන දෙගෙඩියාවට එන එක, තමන්ගේ හිතටම තමන්ට උත්තර දී ගන්න බැරුව අසරණ වෙන එක, මේක සාමාන්‍ය දෙයක් හැටියට තමයි මම දකින්නේ. දැන් අපි ඕක මේ රූපරාමු තියෙන හින්දා අපි දැක්කා. අපි එහෙම එකක් නොතිබුණා නම් අපිට අපි නිකන් සමාලාට හිතනවා මේ මනුස්සයා වීරයෙක් වගේ ගිහිල්ලා කිසි ප්‍රශ්නයක් නැතුව ගිහිල්ලා මේක පුරව ගන්න ඇති කියලා. නමුත් මේ හැම කෙනෙක්ගේම, ඔබ දැන් අපි දැක්කනේ හෝටල් වලට ගිහිල්ලා පහර දෙන්න ගිය අයගේ වුණත් අපි අවසාන මොහොතේ දැක්ක චලනය අපිට පේන්නේ ඒතනත්ත කොච්චර මේ පීඩාවකින් ඉන්නවද කියන එක. ඉතින් ඔබ කියනවා වගේ මම හිතනවා අපි කාතුලත් මහා අපරාධකාරයෙක් වුණත් නමුත් මිනිස්සෙක් ජීවත් වෙනවා. ඒ මිනිස්සත්වයට අපි කොයි මොහොතක හරි මුහුණ දෙන්නම ඕන. ඉතින් ඒ මිනිස්සත්වයත් අනිත් පැත්තෙන් තමන් වැටිලා ඉන්න මේ අසරණ තත්ත්වයත් අතරේ තියෙන ඝට්ටනය අපිට වළක්වන්න බෑ. ඒක එනවම තමයි. ඉතින් එතනදී ඔහු මේ තීරණය වෙනස් කරගත්තා නම් අපි හොඳයි කියලා අපි හිතනවා. නමුත් ඔහු වෙනස් කරගත්තේ නැති හින්දා මේ ව්‍යසනය මුළු රටටම දැන් දැනෙලා තියෙනවා. ආගම් බිහිවන ඓතිහාසික තත්ත්වයන් වෙනස්. එක එක කාලවල එක එක විදිහට මානව ශිෂ්ටාචාරය ආගම් බිහිවන ඒ පිළිබඳ සංවාදයක් තිබෙනවා. නමුත් මේ 2019 වගේ වෙනකොටත් ශිෂ්ටාචාරය සෑහෙන්න තාක්ෂණය අත්පත් කරගෙන ඉන්න මොහොතේ අපි ආගමක මුවාවෙන් කවුරු හරි මරා දාන එක, මැරෙන්න සලස්සන එක, මරාගෙන මැරෙන්න සලස්සන එක, ඔය බ්‍රේන් වොෂ් නැත්තම් මොළ හෝදන එක ඔබ වහන්සේ කොහොමද තේරුම් ගන්නේ? ආගමක් කියන එක ඔබ කියනවා වගේ ආගමක් තුළ මනුෂ්‍යත්වයට එරෙහිව යන්න පුළුවන් කමක් නැහැ. නියම ආගමක් තුළ. දැන් අපි බෞද්ධ ආගම ගත්තොත් එහෙම ඒකේ පදනමේ තියෙන මෛත්‍රිය කියන එක. එතකොට ඒ පදනමේ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පදනමේ තියෙන සංකල්පයට විරුද්ධව බුදුන් වහන්සේ කියපු කිසිම දෙයක් අර්ථකථනය කරන්න බෑ හරිනම්. ඒ වගේ තමයි ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මයේ පදනම තියෙන්නේ ප්‍රේමය කියන එක. සතුරාට පවා ප්‍රේම කරන්න කියන එක. එතකොට ක්‍රිස්තුන් වහන්සේ කියාපු කිසිම දෙයක් ඒ පදනමට ප්‍රතිවිරුද්ධ අර්ථකථනවලට යන්න බෑ කොහොමටවත්. ඒක තමයි සාමාන්‍ය දේ. එතකොට ඉස්ලාම් ආගමේ කියන්නේ දෙවියන් වහන්සේ මහා කරුණාවන්ත තැනන් වහන්සේ කියලා. කරුණාවේ දෙවියන් වහන්සේ කියලා. එතකොට ඒ දෙවියන් වහන්සේ කරුණාවන්ත දෙවියන් වහන්සේ නම් පදනම, කරුණාව කියන එක නම් පදනම, ඊට ප්‍රතිවිරුද්ධ අර්ථකථනයකට කිසිම දෙයක් ඒ දහමේ තියෙන කිසි දෙයක් ඒ අර්ථකථනය කරන්න බෑ. ඊට
ඊට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ විදිහකට. ඉතින් ඒ නිසා මේක මම දකින්නේ ආගමේ ආගම්වල ප්‍රශ්නයක් නෙමෙයි. ආගම්වල ප්‍රශ්නයක් කියලා මම දකින්නේ නැහැ මේක. මම දකින්නේ මේ ආගම පාවිච්චි කරනවා කියලා මට හිතෙන්නේ. කණ්ඩායමක හෝ පුද්ගලයෙකුගේ හෝ පරමාර්ථයන් ඉටු කරගන්නට, ඒගොල්ලන්ගේ අපේක්ෂාවන් ඉටු කරගන්න, ඒගොල්ලන්ගේ සිහින ඉටු කරගන්නට ආගම එක්තරා විදිහක ප්‍රයෝජනයට ගැනීමක් කියලා තමයි මට හිතෙන්නේ. ඒ එතකොට ලේසි කෙනෙකුගේ වා කියනවා වගේ මේ මොලේ හොදන්න ලේසි. මොකද මේක ආගමේ දෙයක්, මේක ආගමේ පදනමක් තියෙනවා, ආගමික පදනමක් තියෙනවා මේකට. මේ ආගමේ නාමයෙන් තමයි මේක සිදුවෙන්නේ කියලා කිව්වම එතකොට මිනිස්සු ආගමත් එක්ක සංවේදී අය හැමතිස්සෙම. එතකොට ඒකට නතු වීමේ, නතු කර ගැනීමේ පුළුවන්කමක් තියෙන්න පුළුවන්. නමුත් නියම ආගම කියන එක අපි අරගත්තාම ආගම මනුෂ්‍යත්වයට විරුද්ධව යන්න බෑ. මිනිස්සුෙකුගේ ජීවිතය විනාශ කරන්න බෑ. මම දන්නවා කුරාන් ශුද්ධ කුරානයේ තියෙනවා එක මිනිස්සෙකුගේ ජීවිතය විනාශ කිරීම කියලා කියන්නේ මුළු මිනිස් සංහතිය විනාශ කිරීම හා සමානයි කියලා. එතරම් බරපතලයි ඒක. එතකොට ඒකනේ පදනම. එතකොට එතනින් ඒකට ප්‍රතිවිරුද්ධ දෙයක් කියන්න බෑනේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ වෙනුවෙන් අපි මිනිසුන්ව විනාශ කරන්නට ඕනේ, නැත්නම් ආගමේ නාමයෙන් අපි මිනිසුන්ගේ ජීවිත විනාශ කරන්නට ඕනේ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක ආගමේ තියෙන වැරද්දක් නෙමෙයි ඒක. ආගම ප්‍රයෝජනීයට ගැනීමක් කෙනෙකුගේ හෝ පුද්ගලයන් කණ්ඩායමකගේ හෝ අපේක්ෂාවක් අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා. එහෙමයි මම ඒක දකින්නේ. ආගම කියන්නේ මේ හරිම සංවේදී මාතෘකාවක්. ජාතියටත් වැඩි සංවේදී සමහර විට ආගම හරහා ඕන දෙයක් කරන්නත් පුළුවන් මිනිස්සුන්ට. හැබැයි දැන් මේ නූතන තත්වයන් ඇතුළේ ඉතිහාසයේ බල කරනවා අපිට මේ ආගම් ඉතාමත්ම දාර්ශනික තලිය නැත්නම් බුද්ධිමත් විදිහට සංවාදයට ගන්න. දැන් ඔබ වහන්සේට මතක් කරපු කුරාණේ එක්තරා උපුටා දැක්වීමක් ගැන කිව්වා. ඊට අමතරව හැබැයි කුරාණයේ තුල ඒවා ප්‍රයෝජනට ගන්න කොහොමද, අර්ථකථනය කරන්නේ කොහොමද, අර්ථ නිරූපණය කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ එනම තියෙනවා. හැබැයි වෙනත් ආගම් විනාශ කරන හැටි, ඒවට සම්බන්ධව සංහාරයට ලක් කරන හැටි සහ එවැනි ඉතාම සාහසික ගණේ කරුණු කාරණා කුරාණය තුල තිබෙනවා. ඒ රහසක් නෙවෙයි, දැන් ඒක ඕනෙකට බලන්න පුළුවන්. එතකොට ඒ තවදුරටත් අපිට වහගෙන ඉන්න බෑ තියෙනවා. එතකොට දැන් මෙවැනි ඉගැන්වීම් අපි කොහොමද මේ නූතනත්වයට ගලපගන්නේ? සමහර මේ කතා කියන්නේ නැති ඉදාට සාපේක්ෂ විය හැකි. කොහොමද මේක බේරගන්නේ අපි මේ ගනුදෙනු? ඔව් මම හිතන්නේ දැන් ඔබ අන්තිමට කියපු දේ තමයි දැන් හරි දේ. කියන්නේ කුරාණය හෝ ශුද්ධ බයිබලයේ හෝ ත්‍රිපිටකයේ හෝ මේ ග්‍රන්ථ ලියවෙන්නේ එක්තරා සමාජ පසුබිමක, එක්තරා ඉතිහාසයේ එක්තරා කාලවකවානුවක. එතකොට මේ ඒ කාලයට ඒ අවස්ථාවන්ට ඒ උචිත පරිදි තමයි ඒ දේවල් කියලා තියෙන්නේ, ලියවිලා තියෙන්නේ. එතකොට මේ දේවල් අපි තේරුම් ගන්න ඕන වෙන්නේ ඒ සමාජ තත්ත්වයට ගිහිල්ලා. ශුද්ධ බයිබලය අර්ථකථනය කරද්දී නැත්නම් විශ්ලේෂණය කරද්දී අපි කියනවා සාමාන්‍යයෙන් ඓතිහාසික පසුබිමට අපි යන්නට ඕනේ. එතකොට ඒ ඓතිහාසික පසුබිමේ මේ දේ කියනකොට එදා තිබිච්ච සමාජ පසුබිම මොකද්ද? එදා තිබිච්ච දේශපාලනික පසුබිම මොකද්ද? ආර්ථික පසුබිම මොනවාද? සංස්කෘතික පසුබිම මොනවාද කියන එක හරියට සොයා බලන්නට ඕනේ කියන එක එකක්. තව පැත්තකින් අපි කියනවා ඒ මුලින්ම ලියාපු භාෂාවේ පාවිච්චි කරලා තියෙන වචනේ තේරුම හරියටම තේරුම් ගන්නට ඕන කියලා. මොකද සිංහල භාෂාවෙන් නෙමෙයිනේ මේකක් ලියවිලා තියෙන්නේ. එතකොට දැන් ශුද්ධ බයිබලයේ පැරණි ගිවිසුම හිබ්‍රී භාෂාවෙන් ලියවිච්ච එකක්. එතකොට හිබ්‍රී භාෂාවේ ඇත්තටම පාවිච්චි කරපු වචනේ එදා තේරුම මොකද්ද කියන එක තේරුම් ගත්තම තමයි අපිට පුළුවන් වෙන්නේ මේක හරියටම මේ කියපු දේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඒ වගේම තමයි ඉතිහාසයත්. ඒ ඉතිහාස පසුබිම මොකද්ද මේ කියන අවස්ථාවේදී කියන එක තේරුම් ගත්තම තමයි මේ කියලා තියෙන දේ අපිට තේරෙන්න පටන් ගන්න. මෙන්න මේ නිසයි මේ කියලා තියෙන්නේ කියලා. එතකොට ඒක එහෙමම ගලවලා අරගෙන ඒ ඉතිහාසයේ නැති, ඒ පසුබිම නැති
වර්තමානයේ තුල ඒ විදිහට මේක අර්ථකථනය කරලා තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපි ඕනම ආගමික ග්‍රන්ථයක් ශුද්ධ ග්‍රන්ථ විශේෂයෙන් විශ්ලේෂණය කරද්දී පරිස්සමෙන් ඒක කරන්න ඕනේ කියන එක තමයි මට හිතෙන්නේ. ඒ පරිස්සම ඒ විද්‍යාත්මක විදිහට මේක කළේ නැත්නම් ওই විදිහේ ප්‍රශ්න අපිට මූණ දෙන්න වෙනවා. මොකද අපි කියමු උදාහරණයකට බයිබලයේ තියෙන සමහර දේවල් වුණත් එහෙම අපිට උපුටා දක්වලා මේ සමාජයට ඒ විදිහටම අරගත්තොත් එහෙම ප්‍රශ්න ඇති වෙනවා තමයි. නමුත් අපි ඒව අර්ථකථනය කරද්දී මේ සමාජයට ගලපද්දී අපි අර මුල් දේ පැහැදිලි කරන්නට ඕනේ. මෙන්න මේ නිසා තමයි මේක මෙහෙම කියලා තියෙන්නේ. නමුත් ඒක අදට අදාළ වෙන්නේ නැහැ ඒ විදිහට. එතකොට එහෙම අද සමාජයට ගැළපෙන දේ තමයි අපි ඉදිරිපත් කරන්න ඕනේ. ඒ කොච්චර මොන විදිහට කිව්වත් කිසිම ශුද්ධ පුස්තකයක හෝ ආගමක හෝ තියෙන විදිහක් නැහැ මනුෂ්‍යත්වයට එරෙහි යන දේවල්. ඒක එහෙම නැක ආගමක් වෙන්න බෑ. ඒක තමයි සරල දේ. දැන් ඔබ වහන්සේට මම යෝජනා කළොත් ලෝක ඉතිහාසයේ පුරාම මේ සියලු ආගම් දේශපාලන මෙවලම් හැටට පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ හැම දවසකම ඒක රාජ්‍යයේ මෙවලම් වලට පත් වෙලා තියෙනවා. මෙවලමක්. ඒතර මේ වෙනකොට ලෝකයේ විවිධ කතාවලින් විග්‍රහ කරගන්න පුළුවන් අපිට මේක. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ වෙනත් රටවල්, බටහිර යුරෝප රටවල්, තවත් රටවල් ආක්‍රමණය කරන්න ඒ රටවල් වල සම්පත් කොල්ලකන් වෙළඳපොළ පලාල් කරගන්න මේ ආගම පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට ISI සටන්කාමීන් ගොඩනැගුවා නිර්මාණය කෙරුවා කියන චෝදනාව නියම අනියම දෙවිදීරමෙන් ඇමරිකා එක්සත් ජනපදයට. ඔවුන්ගේ CIA සංවිධානයට ඔවුන් තමයි ඔවුන්ව නිර්මාණය කෙරුවේ. අවසානයේදී ඔවුන්ට ඒ පාලනය කරගන්න බැරි මට්ටමකට ඇවිල්ලාද වගේ ප්‍රශ්න, ගාසා තීරයේ ප්‍රශ්නේ, සිරියාව ඔහොම ගත්තාම. ඔබ වහන්සේට ඒ තත්ත්වය කොහොමද තේරෙන්නේ? ලෝකේ පුරාම මේ ආගම දේශපාලනයේ හරහා පාවිච්චි වෙන විදිය. ඔව්, දේශපාලනය කියන එකේ ස්වභාවය මේකනේ. දේශපාලනයේ ස්වභාවයම තමයි බලය ලබා ගැනීම සහ බලය ආරක්ෂා කර ගැනීම. ඕකනේ දේශපාලනයේ කියන එකේ අන්තිමටම තියෙන්නේ. දැන් ඇත්තටම දේශපාලනය ඒක නෙමෙයි වෙන්න ඕනේ. වෙන්න ඕනේ යම්කිසි සමාජයක් ප්‍රීතියෙන්, සාමයෙන්, සතුටින් ජනතාවට ජීවත් වෙන්න පුළුවන් පිළිවෙලට පාලනය කිරීම. ඒකනේ හරිනම් දේශපාලනය වෙන්න ඕන. නමුත් අපි හරියට බැලුවොත් එහෙම දේශපාලනය ඇතුලේ අද තියෙන්නේ බලය රැක ගැනීම සහ බලය අල්ලා ගැනීම. ඒක තමයි ඔබ කියන ඔය දේශපාලනේ තියෙන්නේ. බලවත් රටවල් වලත් ඒක තමයි තියෙන්නේ. එතකොට දැන් මෙතන තියෙන ප්‍රශ්නේ එදා දේශයක් අත්පත් කරගන්නවා කියලා කියන්නේ භෞතිකව ගිහිල්ලා භූගෝලීය දේශයේ අත්පත් කර ගැනීම. නමුත් අද රටක් හෝ දේශයක් අත්පත් කරගන්නවා කියන එක ඊට වඩා වෙනස් සංකල්පයක් තියෙනවා. ඒක භෞතිකව ගිහිල්ලා භූමියට ගිහිල්ලා භූමිය අත්පත් කර ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. අද මිනිස්සුන්ගේ සංකල්ප, මිනිස්සුන්ගේ ආකල්ප, මිනිස්සුන්ගේ සංස්කෘතිය අල්ලගත්තාම එතකොට මේ උඩින් ගිහිල්ලා බෝම්බ දාලා ඒ ප්‍රදේශ අත්පත් කර ගැනීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මෙතන ඉන්න මිනිස්සුන්ව මෙහෙවන්නට පුළුවන් එතන ඉඳන්. මොකද ඒ මිනිස්සු හිතන්නේ අර මිනිස්සුන්ට ඕන පිළිවෙලට. ඒ මිනිස්සු ක්‍රියා කරන්නේ ඒ මිනිස්සුන්ට ඕන පිළිවෙලට. දැන් අපි කියමු ඔබ කියන චෝදනාව ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන චෝදනාවේ තියෙන දේ එකයි. ඒ කියන්නේ ඔවුන් මේ රටට ඇවිල්ලා මේ රට අත්පත් කරගන්නේ නැහැ. ඒ කියන්නේ භූගෝලීය වශයෙන්. නමුත් ඒ හැම බලවතෙක්ම උත්සාහ කරන්නේ තමන්ගේ සංස්කෘතිය, තමන්ගේ ආකල්ප, තමන්ගේ සිතුවිලි, තමන්ගේ මනස මේ මිනිස්සු තුළ ගොඩනැගීම. එතකොට මෙහෙන්න ඕනේ නැහැ. එතකොට එතක් ඉඳන් තමන්ට ඕන පිළිවෙලට මේ රට පාලනය කර ගැනීම, තමන්ට ඕන පිළිවෙලට මේ රටේ මිනිසුන් හැසිරවීම, මේ රටේ සංස්කෘතිය හැසිරවීම, මේ හැමදේම කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මට හිතන හැටියට ආගම පාවිච්චි කිරීමේ කාරණාවේදීත් ඔබ කියන ඒකම සිද්ධ වෙනවා. ඒ කියන්නේ යම්කිසි තැනකට ගිහිල්ලා තමන්ව සාධාරණකරණය කරන්න අවශ්‍ය කරන දේවල් තියෙනවා. එතකොට එකක් අපිට කියන්න පුළුවන් සමහරලාට මානව හිමිකම් කිව්වහම ඉතින් ඒක ලොකු මේ බලවේගයක් කෙනෙක්ව ඇත්ත තමයි කියලා කියව ගන්නනේ.
එතකොට ඒ වගේ තමයි ආගමත් එහෙම පාවිච්චි කරන්න පුළුවන්. ආගමට ආගම ආගමේ තියෙන සිද්ධාන්තයන් ඒගොල්ලන්ට ඕන පිළිවෙලට අර්ථකථනය කරලා ඒක මිනිසුන්ට පෙව්වහම එතකොට ආ මේක සාධාරණයි කියලා හිතන තැනට මිනිසුන්ව පත් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි කවුරුත් මම හිතන්නේ අපි කවුරුත් පරිස්සම් වෙන්න ඕන දේ තමයි අපේ රට ගැන කල්පනා කරොත් අපිට සංස්කෘතියක් තියෙනවා, අපිට ඉතිහාසයක් තියෙනවා, අපි වෙනම ස්වාධීන ජාතියක් රටක්. එතකොට මේ 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 රටට අපි නියම වශයෙන්ම ආදරය කරනවා නම් අපිට ශක්තියක් අපි ගොඩනා ගන්නට ඕනේ. අපේ සංස්කෘතියට බලපෑම් කරන්න පිටින් එන අයට බැරි වෙන විදිහට, අපේ චින්තනයට බලපෑම් කරන්න පිටින් එන අයට බැරි වෙන විදිහට, අපේ ආගම්වලට ආගම් පාවිච්චි කරන්න කෙනෙකුට ඉඩ නොදෙන ශක්තියක් අපි ගොඩනගා ගන්න අප විසින්. ඒක තමයි මම දකින්න මේ තත්ත්වය අපිට පාලනය කරගන්න ඕනේ නම් පාලනය කරගන්න පුළුවන් විදිය. අපි අපේ ශක්තිය ගොඩනගා ගත්තේ නැත්නම් අනිත් අය අනිවාර්යයෙන්ම අපි දුර්වල වුණාම අනිත් අය අපේ තැන ගන්නවා. එච්චරයි. අපි අපේ ශක්තිය කොහොමද වර්ධනය කරගන්න කියලා කල්පනා කරමු. කෙටි විරාමයක්. ඉන්සයිට්. අපි ඉන්නේ අවදානම් සහගත මොහොතක, එයින් ගැලවෙන්නේ කොහොමද? අද අපිත් එක සාකච්ඡා කරන්නේ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා. අපි නවතපු තැනට වෙන විදිහ ප්‍රවේශයක් මම ගන්නවා නැවතම. දැන් ජාත්‍යන්තර තත්ත්වයන්, එහෙම නැත්නම් ගෝලීය පරිමාණව සිද්ධ වෙන දේවල් මේ අපේ ලංකාවේ මේ අවදානම් සහගත තත්ත්වයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා බැලුවාම එක යෝජනාවක් තමයි මේ වෙනකොට අපි කැමතුනත් අකමැතුනත් ඇමරිකා එක්සත් ජනපදයේ සහ ලංකාව අතර බොහොම මේ කුප්‍රකට ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ත්‍රිකුණාමලය, කොළඹ, වොෂින්ටන් යාකිරෙන වැඩක් ගැන කතා වෙන, ව්‍යාපෘතියක් ගැන. ඔවුන් කටුනා ගුවන්තොටුපළ හරහා ලංකාවට විවිධ දේවල් ගෙනත් තින්න අපිට පරීක්ෂා කරන්න බෑ. ඔවුන් නම් අවි අත දරාගෙන ඒ නිල ඇඳුම් බඳගෙන පාරේ දැන් ඇමරිකානුවන්ට යන්න පුළුවන් හමුදාවන්ට. එතකොට ඔවුන් අවශ්‍ය නීතිමය තත්ත්වයන් සකස් කරලා ගිවිසුම අත්සන් කරලා අවශ්‍ය පොළව සකස් කරන, බොහන්සි කීපවර අපේ මිනිස්සු වෙනස් කරන බ්‍රිතාන්‍ය ක්‍රමයට අමතරව, පරණ ක්‍රමයට අමතරව කෙලින්ම මෙහෙට බහින්න අවශ්‍ය පසුබිම සකස් කරගන්න මේ සිද්ධිය උනාද, කෙරුවද හිතාමතා? එහෙම ප්‍රශ්නයක් යෝජනා වෙනවා. ඔබ හස්සේ මොකද ඒ ගැන හිතන්නේ? අපිට නොයෙක් විදිහට මේ ප්‍රශ්නේ දිහා බලන්න පුළුවන්. දැන් ඔබ කියන එක විදිහක් මේ ප්‍රශ්නය මේ ඇති වෙලා තියෙන වාතාවරණය සහ මෑත ඉතිහාසයේ සිද්ධ වෙච්ච දේවල් සහ ලෝකයේ පවතින දේශපාලන වාතාවරණයන් මේ ඔක්කොම දේවල් හිතුවම මේ සිද්ධියට නොයෙකුත් අර්ථකථන දෙන්න පුළුවන්. දැන් ඔය මොන දේවල් කිව්වත් මෙතන එක වරදක් තියෙනවා කියලා මට හිතෙනවා, දුර්වලකමක් තියෙනවා කියලා. ඒ කියන්නේ අපි කියමු අනිත් රටවල්, බලවත් රටවල් අපිව ප්‍රයෝජනයට ගන්න සහ අපිව ආක්‍රමණය කරන්න, අපිව එක්තරා විදිහක යටත් කර ගන්න, යට ඒගොල්ලන්ට ඕන පිළිවෙලට අපේ රට පාවිච්චි කරන්න, ඒගොල්ලන්ගේ තියෙන ව්‍යාපෘතීන් ඒ හැම බලවත් රටකම තියෙන්න පුළුවන්. දැන් ඒගොල්ලන්ගේ අපේක්ෂාවන්, ඒගොල්ලන්ගේ බලාපොරොත්තු අපිට නවත්තන්න බෑනේ. කොහොමද එහෙම නවත්තන්නේ අපි? ඇමරිකාව මොකක් හරි සැලසුම් කරනවා නම්, ඇමරිකාව මොකක් හරි ව්‍යාපෘතියක් ඒගොල්ලන්ගේ අපේක්ෂාව හැටියට ඒගොල්ලෝ මෙන්න මේ කාලෙදි මේක කරනවා කියලා ඒගොල්ලෝ හදන සැලසුම හෝ ඒගොල්ලන්ගේ අපේක්ෂාව හෝ අරමුණ හෝ අපිට එතනදී වළක්වන්න බෑ. ඒක ඒගොල්ලෝ හදනවනේ ඒක. නමුත් අපිට වළක්වන්න පුළුවන් දේ තමයි අපි මේ රටට මේන බලපෑමෙන් අපි මේ රට කොහොමද ගලවගන්නේ කියන එක. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ අපේක්ෂාවන්ට අපි නතු නොවි ඉන්නේ කොහොමද කියන එක. ඒකනේ අපිට කරන්න පුළුවන් දේ. දැන් අපි නොකරනම දේත් ඒකයි කියලා මට හිතෙන්නේ. ඒ කියන්නේ අපිව අපේ දේශය, අපේ රට, අපේ සංස්කෘතියට අවංකව ආදරය කරමින් ඒක අපි ආරක්ෂා කරගන්නට ඕනේ. මෙහෙම බලපෑම් තියෙනවා, බාහිර බලපෑම් තියෙනවා නම් අපි ශක්තිමත් වෙන්නේ නැතුව මේ ඒක වළක්ව ගන්න බෑ. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපි අපේ රටේ දේශපාලනයේ තියෙන දුර්වලකම, තියෙන මේ ජරාජීර්ණ බව තුළ මේ හැම බලවේගේ ඕනෑම බලවේගයකට ඇතුළට ඇවිල්ලා අපිව අර විදිහෙන් නතු කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒකනේ හේතුව. ඒ පරිසරය අපි විසින් තමයි හදාගෙන තියෙන්නේ. එතකොට අපි මේක හරි තැනට මේක ශක්තිමත් වෙලා
අපි මේ එන බලවේගයන්ට මූුණ දෙන්න පුළුවන් රටක් බවට පත්තුන් නැත්තම් දේශයක් බවට පත්තුන් නැත්තම් මිනිසුන් බවට පත්තුන් නැත්ත මේ කරන්න බෑ. ඒක කරන්න නම් දැන් ඔබ කියන දැන් මේ අර්ථකථනය අපේ දේශපාලන නායකත්වය මොන විදි අර්ථකථන තුළ අර්ථකථන පහත්තියෙන පුළුවන් මේකට. ඒ පහම අපි පරීක්ෂා කර බලන්න ඒක ඇත්ත තියෙන්න්න පුළුවන් යම් ප්‍රමාණයක ඇත්තත් තියෙන්න්න පුළුවන්. එතකොට එහෙම නම් මේ හොඳ එකන්නේ අවංක ආවර්ජනයකට අපි යන්න ඕන මේක. නෙහෙම නැතුව එක්කෙනාට ප්‍රයෝජනවත් වෙන විදියට එක එක්කෙනාගේ අපේක්ෂාවන් මුදුන්පත් කරගන්න පටු දේශපාලන බලාපොරොත්තු සාක්ෂාත් කරගන්න නෙමෙයි. මේ රටට ආදරය ඇති හැටියට සංස්කෘතියට මේ දේශයට ආදරය අය හැටියට අපේ දේශපාලකයන් කටයුතු කරනවා නම් එතකොට මේක අපිට මෙන්න මේ නිසා තම අපිට මේක සිද්ධ වෙලා තියන්නේ කියලා අපිට පොඩි පෝස් මෝටම් එකක් තියන්න ඕන අවංකව. එතකොට එහෙම තිබ්බහම අපිට තේරණ දේ තුළින් අපිට එන්න පුළුවන් මෙන්න මේ නිසා තම අපි දුර්වල වෙලා තියෙන්නේ. මේ නිසා තම මේ බලවේගයන්ට අපි නතු කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. දැන් උදාහරණයක් ඇටියට අපි දැන් අපේ දේශපාලන පක්ෂ තමන්ගේ අත්ත පුද්ගලයෝ තමන්ගේ බලය අල්ලගන්නයි බලය රැකගන්නයි මේ අයගෙන් ප්‍රයෝජන ගන්නවා නම් එතකොට බොහොම ලේසියෙන් මේ පරිසරේ හැදෙනවා ඒගොල්ලන්ට ඇතුල් වෙන්න. එහෙම නැතුව අපි අවංකව අපේ දේශයට ආදරය කරන දේශපාලකයන් හැටියට අපේ දේශයට ගැළපෙන පරිදි අපේ දේශපාලනය සකස් කරගන්න උත්සාහ කරනවා නම් අපේ ප්‍රශ්න විසඳගන්න අපේ සංස්කෘතියට අනුව උත්සාහ කරනවා නම් අපිට අපි ශක්තිමත් නම් මෙතන මොන පක්ෂවලට අපි අයිති වුණත් අපි අපේ රට ආරක්ෂා කරගන්න ඕනේ කියන තැන අවංකව අපි ඉන්නවා නම් අපිට පුළුවන් මේ ඔය කියන විදේශීය බලවේගවලට මුහුණ දෙන්න. අපි මෙතන දුර්වල වුණාට පස්සේ මේ මිනිස්සු ඇතුළට එන එක ගැන ආවට පස්සේ කතා කරලා වැඩක් නැහැ. ඉතින් මම දකින්නේ අපි තාම දේශපාලනික විශේෂයෙන්ම සහ දේශපාලනික දුර්වල වෙනවා කියලා කියන අනිවාර්යයෙන්ම අපි ආර්ථිකව දුර්වල වෙනවා. එතකොට මේ අයට මේ ඇතුළට ඇවිල්ලා ඕන දෙයක් කරන්න අපි මේ පසුබිමක් සකස් කරලා දීලා තියෙනවා, පරිසරයක් සකස් කරලා දීලා තියෙනවා. ඉතින් අපි මෙතන මේක වරද්දගෙන ඊට පස්සේ අපි අර ඇමරිකාවටයි අනිත් රටවල් වලට බැන්නට වැඩක් නැහැ. ඒගොල්ලන්ට බැන්නයි කියලා අපි මෙතන ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අපිට අපිව හදා ගන්නවා මිසක් අපිව අපේ දුර්වලකම් අපි හදා ගන්නවා මිසක් නේ. අපි ඒක තමයි කරන්න ඇති දේ. අපි මේ විදේශ රටවල ආක්‍රමණයක් තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ ඒ රටවල් වලට බයිනවා. ඒ රටවල් වල මිනිස්සු අපිව නතු කරගන්න යනවා කියලා ඒ රටවල් වලට බයිනවා. නමුත් දැන් එතකොට මේකෙන් ආරක්ෂා වෙන්න අපි මොනවද කරන්නේ? එතකොට ඒක අපි හිතනවාද? ඒක අපි ඔක්කොම මේ හැම දේශපාලන පක්ෂයක්ම එකට ඇවිල්ලා මේක කතා කරනවාද? සාකච්ඡා කරනවාද? පක්ෂ බෙහෙද අයින් කරලා නේ? අනිත් ආගම් බෙහෙද අනිත් ඔක්කොම දේවල් අයින් කරලා අපි එකට වාඩි වෙලා අපිට කතා කරන්න පුළුවන්කම තියනවාද? අපි කොහොමද මේ එන මේ බාහිර බලවේගයන්ගෙන් ගැලවෙන්නේ කියලා නේ? එතනට එන තාක්කල් මම නම් දකින්නේ අපිට පුළුවන් කියලා ඔය කියන මේ ආක්‍රමණවලින් ගැලවෙන්න. දැන් හැම ආගමක්ම වගේ එහි මූලයන් කෙසේ වෙතත් පසුකාලීන විවිධ ප්‍රතිසංස්කරණ වලට සහ සමාජ නිකායන් වලට වෙන උපකුලක වලට බෙදෙනවා. රෝමානු කතෝලික ආගමික ප්‍රධාන ධාරාවත් ඒ විදිහට විවිධ විෂමතාවන්ට ලක් වෙලා තියෙනවා. ලෝකේ පුරාම විවිධ නිකායන් බිහි වෙලා තියෙනවා. මගේ ප්‍රශ්නේ ටිකක් වෙනස් ප්‍රශ්නයක්. මේක ගැන ටිකක් අලුතෙන් හිතන්න වෙන ප්‍රශ්නයක්. මේ මොහොතේ එල්ල වුණු ප්‍රහාරය එක්තරා පල්ලි වර්ගයක් ඉලක්ක කරගෙන ඇතැම් පල්ලි බේරාගෙන කරපු වැඩක්ද නැත්නම් පොදුවේ වෙච්ච සිදුවීමක්ද ඔබ වහන්සේගේ නිරීක්ෂණ වලට අනුව? අමාරු ප්‍රශ්නයක් මම ඔබ වහන්සේ අහන්නේ. ඔව්. මම දකින්නේ එහෙම කියන්නේ මෙතන දැන් ISIS සංවිධානයේ කියලා කියනවනේ මේකේ පසුබිමේ ඉන්නේ. මේකේ මහා මුලකරු මෙහෙ නෙමෙයිනේ, මේක ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක්. එතකොට ඒගොල්ලෝ ක්‍රියා කරන පිළිවෙල අනිත් රටවල්වත් මේ තාක්කල් ක්‍රියා කරලා තියෙන පිළිවෙල දිහා බැලුවම එතන තියෙන්නේ
බොහොම පැහැදිලිව කියන්නේ මේ මේ ඉස්ලාම් දහම සහ මුස්ලිම් කියන මේ 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 මේකෙන් තොර ලෝකයක් තියෙන්න බෑ කියන අදහසේ තමයි ඒගොල්ලෝ ඉන්නේ. එතකොට ඒකෙන් එහා පැත්තේ තියෙන ඒකට බාහිරව තියෙන හැම දෙයක්ම විනාශ වෙන්න ඕනේ කියන තැන තමයි ඒගොල්ලෝ ඉන්නේ. අපි අපි දැන් දකින හැටියට. එතකොට එතනදී ඒගොල්ලෝ හැම තැනකම කරපු දේ තමයි පළවෙනියෙන්ම ක්‍රිස්තියානි දේවස්ථානවලට කතෝලික දේවස්ථානවලට පහර දීම. එතකොට ඒක කුරුසකාරයන් කියලා තමයි ඒගොල්ලෝ හඳුන්වලා තියෙන්නේ. එතකොට ඒක ඒක මේ නිකායන්ගේ ප්‍රශ්නයක් මම දකින්නේ නැහැ. ඒ කියන්නේ කතෝලිකද අනිත් ක්‍රිස්තියානි සභාවන්ද කියන එක නෙමෙයි. දැන් මෙතනදී අපි දකින්නේ මූලික දැන් මීගමුව කතෝලික ප්‍රදේශයක්. එතකොට මීගමුවේ දේවස්ථානයකට පහර දීම මුළු කතෝලික සභාවම හෙල්ලෙන දෙයක්. එතකොට ඒක අපේ රටේ විතරක් නෙමෙයි ජාත්‍යන්තර වශයෙන්ුත් කතෝලික සභාව කතෝලික බෞද්ධය කියන රටවල් මේ හැම දෙයකටම බලපාන දෙයක්. එතකොට අනිත් පැත්තෙන් කොළඹ කොච්චිකඩේ වගේ දේවස්ථානයක් කියලා කියන්නේ හැම දිනකුගේම ආදරයට පාත්‍ර වෙච්ච දේවස්ථානයක්. එතකොට මේ මේ මට තේරෙන හැටියට මේ ඉලක්කය තියෙන්නේ මේ කතෝලික දැන් ක්‍රිස්තියානි නිකායෙන් අයින් කරලා කතෝලිකයට විතරක් පාර දුන්නද කියන එක නෙමෙයි. මෙතන තියෙන්නේ ඒගොල්ලන්ගේ අරමුණට අරමුණ ඉලක්කයට අනුව ඒගොල්ලෝ තෝරාගත්තු ස්ථාන කීපයකට පහර දෙනවා. දැන් අපි කියමු මඩකලපුවේ පහර දීලා තියෙන දේවස්ථානය කතෝලික දේවස්ථානයක් නෙමෙයි. ඒක මූලික ක්‍රිස්තියානි සභාවන්ට අයිති දේවස්ථානයකුත් නෙමෙයි. ඒක යාඥා මධ්‍යස්ථානයක් වගේ හැම එකක්. එතකොට දැන් මෙතනදී ඒගොල්ලන්ගේ පොදු අරමුණ වෙලා තියෙන හැටියට මට නම් තේරෙන්නේ ක්‍රිස්තියානි දහම කියන එක. කියන්නේ ක්‍රිස්තියානි දහමට අයත්. ඒගොල්ලෝ කතෝලිකද එහෙම නැත්නම් ඇංග්ලිකන්ද එහෙම නැත්නම් මෙතෝදිස්තද කියන එක නෙමෙයි. නමුත් ක්‍රිස්තියානි දහම මේ අයිති අය විනාශ කිරීම කියන එක. ඒක තමයි ඒගොල්ලන්ගේ මම කියන්නේ මේ මේ සංවිධානයේ මේ 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 පිරිසේ අරමුණ හැටියට මම දකින්නේ. එතකොට ඒක සමහර නිකායන් අයින් කරලා මෙහෙම නිකායන් තෝරගෙන කරූ පහර දීමක් කියලා මට හිතෙන්නේ නැහැ. දැන් ඊළඟ ප්‍රශ්නය මේ දැන් ඔබ වහන්සේ විවිධ දේවල් දකින්නේ නැති ප්‍රශ්නයක් වෙන එකපාරටම මේ දැන් ප්‍රධාන ධාරාවේ ආගමකට සම්බන්ධ තව උපකූල කර්මන් ඉස්සලා කිව්වාගේ තියෙනවා නම් ඒක ඕනම ආගමකට වෙන්න පුළුවන්. ඒක බුද්ධ ආගමට රෝමානු කතෝලික අනිත් පැත්තෙන් ඉස්ලාම් ඕන ආගමකට අදාළ ප්‍රශ්නයක් මම අහන්නේ ඔබ වහන්සේ. දැන් එහෙම අර ප්‍රධාන අපි හිතමු කුරුස එහෙම නැත්නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහන එහෙම නැත්නම් ඒ නමින් ඉන්න බයිබලේ නමින් ඒ වගේ කුරානයේ ඒ වගේ දැන් ඒ කණ්ඩායම් වලට අර ප්‍රධාන ධාරාවේ මධ්‍යස්ථානයේ ප්‍රධාන මූලස්ථානයේ වග කියන්න ඕනද නැද්ද? ඒවා නියාමනය කිරීමේ අයිතියක් වගකීමක් තියෙනවද එහෙම නැද්ද ඔබ වහන්සේ හිතන්නේ? නෑ, ඒ කියන්නේ දැන් මෙහෙමයි. දැන් අපි අපි ක්‍රිස්තියානි ආගම ගත්තොත් එහෙම දැන් කතෝලික සභාව තියෙනවා. ඊට පස්සේ ප්‍රධාන එතනින් බිඳී ගිය ප්‍රධාන ක්‍රිස්තියානි සභාවන් තියෙනවා. දැන් එහෙම බිදී බෙදී ගිහිල්ලා තියෙන්නේ මේ දහමේ දහම තේරුම් ගන්න සහ දහම අර්ථකථනය කරන පිළිවෙලේ තියෙන වෙනසට අනුවනේ. එහෙම තමයි ඒක බෙදිලා තියෙන්නේ. වෙන් වෙලා ගිහිල්ලා තියෙන්නේ. දැන් සමහර දේවල් මූලධර්මවාදී. ඒක මූලධර්මවාදී කියලා කියන්නේ මූලධර්මයේ පමණයි ඒගොල්ලෝ සලකන්නේ. කියන්නේ බයිබලේ නම් සුද්ධ ලියවිල්ලේ අකුරේ කියන්නේ ඒ වචනවල තියෙන තේරුම් අරගෙන එහෙම මූලධර්මයන් පමණක් විශ්වාස කරන මූලධර්මයන් පමණක් පැවතිය යුතුයි කියලා කියන කණ්ඩායම් ඉන්නවා. නමුත් ඒ හැම දෙයක්ම තියෙන්නේ මේ දහමේ අර්ථකථන වෙනස් වීම නිසයිනේ. එහෙම නැත්නම් සම්ප්‍රදායික සම්ප්‍රදායන්, ඒ කියන්නේ දැන් කතෝලික සභාවේ තියෙන සම්ප්‍රදායන්ට වඩා වෙනස් සම්ප්‍රදායන් ඒගොල්ලෝ ඇති කරගත්තු නිසයි. හරි. දැන් එතකොට ඒවා සංකල්පමය දේවල්නේ. සංකල්පමය දේවල්. එතකොට ඒ අනුව ගොඩනැගිච්ච වන්දනා විදි ජන වන්දනා ක්‍රමවේදයන් ඒගොල්ලන්ට තියෙනවා. අපිට වෙනස් වූ දේවල් ඒ සභාවන්ට තියෙනවා. හරි.
දැන් බෞද්ධ බෞද්ධාගම ගත්ත වුණත් ඒ අර්ථකතන වල වෙනස්කම් එක්කනේ මේක එන්නේ මේ නිකායෙන් එන්නේ. නමුත් දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ දැන් එතකොට මේ දැන් මුල් එකට මේකට වග කියන්න විදියක් නැහැ. මොකද මේක චින්තනයේ තියෙන ප්‍රශ්නයක්. එහෙම නැත්නම් වෙන දෙයක් නෙමෙයි. ඒගොල්ලෝ වෙන විදියකට මේක තේරුම් ගන්නවා. එතකොට ඒක මෙතනින් පාලනය කරන්න බෑ ඊට පස්සේ. වෙනම සංවිධානාත්මකව මේක ගොඩනැගුණාට පස්සේ. එතකොට මෙතන කතෝලික දහමට මේ ගැන වග කියන්න පුළුවන් කම නැහැ. අනිත් මොකද ඒගොල්ලෝ වෙනවම සම්ප්‍රදායකට ඇවිල්ලා තියෙනවා. වෙනමම අර්ථකතන සුද්ධ බයිබලිය මත පදනම් වෙච්ච ඒවා තියෙනවා. හරි. නමුත් ඔබ අහන ප්‍රශ්නේ පිටුපස තියෙන්නේ දැන් මෙතනදිත් මේ මුස්ලිම් දහමේ වෙනමම නිකායක් වගේ එකක් ද කියන ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් මේ හරියටම ගත්තොත් ඒක කිලිම මෙතනට આવුත් අපි දැන් සාමාන්‍යයෙන් එළියේ කතා කරන කති කියන්නේ يعني ඉස්ලාම් ආගම මුස්ලිම් ආගම නියෝජනය කරමින් ඔවුන් කියන්නේ අරගොල්ලෝ අපේ නෙවෙයි. ඒ කියන්නේ වෙන කට්ටියක් ඒගොල්ලෝ මර්ධනය කරමු එකක් තමයි කියන්නේ. හැබැයි දැන් කිතුණු ආගමට අදාළව පේනවා අපිට නම් වලින් එහෙම තියෙනවා. දැන් වෙන වෙනම නම් වලින් නිකායවල් තියෙනවා. හැබැයි දැන් ඉස්ලාම් ආගමට අදාළව එහෙම පේන්නේ නැහැ. එහෙම කොහෙවත් නැහැ. මං කෙටි විරාමයකට ගිහිල්ලා නැවත මං එන්නම් එතනට. ඒ කියන්නේ දැන් අර විවිධ දැන් දේවස්ථාන වලින්ම සාම්ප්‍රදායික පල්ලි ඇතුළේ තමයි කඩු තියෙන්නේ. එතන මේක කොහෙන්ද බෙදාගන්නේ කවුද වග කියන්නේ කියන ප්‍රශ්නේ මං අහන්නේ. අපි එතනට එමු කෙටි විරාමයකට. අදිරිද ඉන්සයිට් අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා. අපි නවත්තපු තැනට ආයි ගියොත් දැන් කවුද වග කියන්නේ? ඒ කියන්නේ දැන් ඔබ වහන්සේ මේක අහලා හරියන්නේ නැහැ. නමුත් මේක න්‍යායික බේරගන්න තැනක් තියෙන ඉපැ දැන් සාම්ප්‍රදායික මුස්ලිම් පල්ලියේ තමයි මේ කඩු තියෙන උදාහරණයක් විදිහට කොම්පැනි වීති. එතකොට අපි කොහොමද ඒක බෙදාගන්නේ? මොන කණ්ඩායම මොන කල්ලියද මේක කරන්නේ? කවුද ඒකට වග කියන්නේ? දැන් මගේ අදහස නම් මොන විදියට වුණා සම්ප්‍රදායික ආගමික කණ්ඩායම් වුණත් අන්තවාදී කණ්ඩායම් වුණත් මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රචණ්ඩත්වයෙන් නැඹුරු වීම. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ අපි කියමු දැන් අපේ දැන් කතෝලික දහමින් කැඩිලා බිඳිලා ගිය කණ්ඩායම් ක්‍රිස්තියානි සභාවන් හැටියට ගොඩනැගිලා තියෙනවා. නමුත් ඒ වෙන්වීම ඒ බෙදීම තියෙන්නේ මං කිව්වාගේ අර්ථකථන මත පමණයි. ඒ කියන්නේ බුද්ධිමය කියන්නේ නැත්නම් සංකල්පීයමය වශයෙන් පමණයි තියෙන්නේ එතන. ඒකත් එක්ක ගහමරා ගන්න යාම හෝ නැත්නම් අනිත්‍යය විනාශ කර දාන්නට ඕන කියන එක හෝ නැත්නම් අවියාවිද අතර ගැනීම හෝ පවතින්නේ නැත්නම් දැන් අන්තවාදයේ තියෙන්න පුළුවන්. නමුත් අන්තවාදයේ ප්‍රචණ්ඩත්වය පාවිච්චි කරන අන්තවාදයක් වීම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතනදී ඔබ අහන ප්‍රශ්නය කඩු කිනිසි තියෙන්නේ කොතනද? කොතන උනත් ඒක වැරදි. ඒක ආගමත් එක්ක සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ කියන්නේ කොතන හරි කවුරු හරි ප්‍රචණ්ඩත්වය පාවිච්චි කරනවා නම් ශිෂ්ට සමාජයක් ඇතුලේ ඒක අනිවාර්යයෙන්ම මැඩපවත්තන්නට ඕන. ඒක ආගම මැඩපවත්වීම නෙමෙයි ප්‍රචණ්ඩත්වය මැඩපවත්තන්නට ඕන. ත්‍රස්තවාදී තියෙනවා නම් කොතන හරි තැනක ඒ ත්‍රස්තවාදී මැඩපවත්තන්නට අවශ්‍යමයි. නැත්තම් මිනිස්සුන් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කමක් නැහෙනි. එතකොට ඒ ත්‍රස්තවාදී තියෙන්නේ මුස්ලිම් පල්ලිය ඇතුලේද නැත්නම් කතෝලික පල්ලිය ඇතුලේද නැත්නම් පන්සල ඇතුලේද කියන එක ප්‍රශ්නේ නෙමෙයි. ප්‍රචණ්ඩත්වය නවත්තන්න ඕනේ. කඩු කිනිසි සාමාන්‍ය පුද්ගලයා නැත්නම් බෝම්බ සහ තුවක්කු කඩු කිනිසි සාමාන්‍ය සිවිල් පුද්ගලයන් නැති තියෙන්න බෑ. ඒකනේ නීතිය. ඒක තමයි නීතිය. ඒතර එහෙම තියනවා නම් එයා අපරාධකාරයෙක් නේ. එතකොට ඒ අන්නේ පදනම් මතයි මම හිතන්නේ අපි යන්නට ඕනේ. එහෙම නැත්නම් මේක ආගමික ප්‍රශ්නයක් නෙමෙයි. මේක ආගමික ප්‍රශ්නයක් කියලා මම දකින්නේ නැහැ තාමත් කොහෙත්ම. හැබැයි දැන් මෙතන මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම මේ ප්‍රශ්නේ අහුවාට මේ මාතෘකාව හරි සංවේදී නිසා ඔබ වහන්සේත් එක්ක ආගමකට සම්බන්ධ නිසා තවත් අයට මේක ඇහිලා කේන්තියන්නත් පුළුවන්. අපි මේ සීමාව තුල කතා කරමු. හිමින් මේක බේරගන්න වෙන්නේ. දැන් බැටිකලෝ කැම්පස් කියලා ආයතනය ගැන කතා වෙනවා. එහි ශරියා නීති උගන්වන්න නියමිත බව කියවෙනවා. එහෙම පීඨයක් ඇහි තිබෙනවා එක අංශයක්. දැන් මේ සියල්ලත් එක්ක ලෝකේ පුරාම ශරියා නීති පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ දැන් රෝමානු ලන්දේසි ඉංග්‍රීසි නීති කියන්නේ තර්ක කරලා විවිධ තාක්ෂණික තත්ත්වයන් මත බේරගන්න පුළුවන් එකක්. ඒ වාගේ අඩුපාඩු තියෙන පුළුවන්. හැබැයි පවතින අධිකරණ පද්ධතිය ඇතුළේ කවුරුවත් ඒවා මේ ම්ලේච්ඡ තත්ත්වෙන් යෝජනාවක් හැටියට ගන්නේ නැහැ.
එතකොට දැන් ශරියනිති සම්බන්ධව තියෙන ප්‍රශ්නය සාමාන්‍ය මානුෂික තත්ත්වයන්ට පහළින් තියෙන එක. ගල් ගහලා මරන, අතපය කපන, නිന്ദාසහගත දඬුවම් ක්‍රමයක්. දැන් ශරියනීතිකගේ නීතියක් උගන්වන්නට ගත්තොත් ලංකාවේ, ඊට පස්සේ ඊළඟ අපි ජීවතුන් අතර නැති වෙයි. හැබැයි තව අවුරුදු 50කට 100කට පස්සේ ලංකාවට මොකද්ද වෙන්නේ කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඔබ වහන්සේ මේ අර සංවිධි මාතෘකාවක් වෙන ආගමක ප්‍රශ්නයක් නිසා, එතකොට මේ මනුෂ්‍යත්වය විනාශ කරන නීති, ශරියා නීතිය කියන නීති ඉගැන්වීම, ඊට අනුබල දීම, ඊට අනුග්‍රහ දැක්වීම රාජ්‍යයක් හැටියට කොහොමද ඔබ වහන්සේ කියවගන්නේ? ඒ රාජ්‍යයක් හැටියට අනුග්‍රහ දක්වනවා අපිට කොහොමද පිළිගන්න බෑ. ඒක වෙලා තින්නේ එහෙම තමයි. දැන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අදාළ ලියකියවිලි බාර දීලා තියෙනවානේ. ඒක තමයි ප්‍රශ්නේ. මේ රටේ තියෙන ගැටලුව ඒකයි. ඒ කියන්නේ මේ හැමදේම පිටුපස්ස දේශපාලනේ තියනවා කියන එක පැහැදිලි දෙයක් නේ. දැන් අපි කියමු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට මේක බාර දීලා තියෙනවා නම්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම බලන්න ඕනේ මේ රටේ තියෙන අධ්‍යාපන නීති පද්ධතිය යටතේ මේ විෂයන් උගන්වන්න පුළුවන්ද බැරිද කියලා. ලෝකයේ තියෙන තත්ත්වයන් යටතේ මේ විෂයන් උගන්වන්න පුළුවන්ද බැරිද කියලා. එතකොට මම දන්නවා විශ්වවිද්‍යාලයක් හැටියට යම්කිසි ආයතනයක් උසස් කරනකොට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම බොහෝ දේවල් පරීක්ෂා කරනවා. බොහෝ දේවල්. ඒ කියන්නේ එන උගන්වන්න යන ලෙක්චරර්ස්ලා කවුද? මහාචාර්යවරු කවුද? ආචාර්යවරු කවුද ඒකේ ඉන්න? මේ හැමදේම පරීක්ෂා කරලා බලනවා. ඒ විෂයන් හරි හැටියටම පරීක්ෂා කරනවා. එතකොට ඒක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ස්වාධීනව තීරණය කරන්න දෙනවා නම්, එතකොට අපිට හිතාගන්න පුළුවන් ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ඉන්නේ අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳව විශේෂඥයන් නම්, එතකොට ඒ අය මේ තියෙන අනතුර දකීවි කියන එක. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒකට දේශපාලනය මැදිහත් වෙන්න ගියාම ඒගොල්ලන්ට ස්වාධීනව මේක විග්‍රහ කරලා තීරණයක් ගන්න ඉඩකඩ දෙන්නේ නැතුව මේක ඇතුළේ දේශපාලනේ ගිහිල්ලා දේශපාලනය වාසි ලබා ගන්නට ඕන පිළිවෙලට අර තීරණේ අරගන්න උත්සාහ කිරීමක් තියෙනවා නම් දේශපාලන බලපෑම් වලින් එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තමයි අපි වළක්වා ගන්න ඕන දේ. දැන් ඕන කෙනෙකුට ඉල්ලන්න පුළුවන්නේ, අපි කියමු විශ්වවිද්‍යාලයක් ගොඩනගන්න ඕන කෙනෙකුට ඉල්ලන්න පුළුවන්, ඉල්ලුම් පත්‍රය දාන්න පුළුවන්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රටක්නේ. ඒතර ඕන කෙනෙකුට ඒක කරන්න පුළුවන්. නමුත් එතකොට මේ යාන්ත්‍රණය ඇතුලේ යාන්ත්‍රණයක් තියෙනවනේ, මේක සම්මත කරන, මේක පුළුවන් ද බැරිද කියලා කියන. ඒ යාන්ත්‍රණය මේ රටේ නීති පද්ධතියට අනුවත්, ලෝකයේ තියෙන අධ්‍යාපනික පසුබිම අනුවත්, ඔබ ඔය කියන අනුතුරුදායක තත්ත්වයන් ගැනත් කල්පනා කරලා බලනවා නම්, එතකොට මේක පාස් වෙන විදියක් නැහැ. අපි දකින හැටියට මේකේ තියෙන අනුතුරත් එක්ක. නමුත් මේක එහෙම නැතුවත් පාස් වෙනවා නම්, එතකොට ඒ කියන්නේ එක්කෝ එතන ඉන්න මේ ප්‍රතිපාදන කොමිසමේ ඉන්න අය ඒකට සුසු නැති අය වෙන්න ඕන. එහෙම නැත්තම් මේකට වෙන බලපෑම් තියෙන්න ඕන. දැන් ඕකම තමයි මේ ප්‍රශ්නෙදිත් ඇති වෙච්ච දේ නේ. දැන් කියන්නේ මේ දේශපාලනයේ තියෙන බෙදීම්, මේ තියෙන අරගලයි අරවයි මේවයි එක මේ ආපු තොරතුරු මේ නියම විදිහට තේරුම් ගත්තේ නැහැ කියන එක අපිට තේරෙන්නේ මේ සිද්ධ වෙච්ච ව්‍යසනයේදී නේ. එතකොට මෙතන මම දකින්නේ දේශපාලනික අතපෙවීමකින් තොරව වෙන කිසිම අරමුණක් නැතිව ස්වාධීනව මේ කියන විශ්වවිද්‍යාලය රටට උචිතද නැද්ද, මේකේ තියෙන අනතුරු මොනවද, මේක අපිට පිළිගන්න පුළුවන් දෙයක්ද බැරි දෙයක්ද, මේක ඇතුලේ උගන්වන දේවල් වල තියෙනවද අන්තවාදී බවක්, ඔය දේවල් කල්පනා කරලා මේ තීරණය ගන්න පුළුවන්කම තියෙනවා නම් ස්වාධීනව, එතකොට මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව මේ තීරණය ගත්ත එක. ඉතින් මම කියන්නේ එතනින් එහාට වෙනත් අය මේකට බලපාන්න ඕනේ නැහැ කියලා. දේශපාලනයේ හෝ වෙනත් ආගමික සංවිධානෝ මේකට බලපාන්න ඕනේ නැහැ. සහින් බලපෑමකට ඉඩ දෙන්නේ දැන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉන්නේ බබාලා නෙවෙයිනේ. ඒ කියන්නේ ටිකක් මේ මෝරපු ඉගෙනගත්ත වැඩිච්ච මිනිස්සුනි, මුගක් අයට ආචාර උපාධියක් තියෙන ලෝකේ කරක් ගහපු එහෙම නිලධාරීන් ඔවුන් ජනතා මුදලින් වැටුප් ගන්නවා. එතකොට ඒ වරප්‍රසාද ඔවුන්ට කියන්න බෑනේ දැන් දවසක විශ්‍රාම ගිහිල්ලා මේ මන් දන්නේ මට අහවලා තමයි කිව්වේ කියන්න බෑනේ. ඔවුන් අත්සන් කරන්න ඔවුන් වග කියන්න ඕනේ. එතකොට දැන් කොහෙවත් එහෙම දේශපාලන බලපෑමක් ජනාධිපති කතා කරලා කිව්වා
අගමැති මිනිට් එකක් දැම්ම කියලා නැහෙනේ. ඒතර මේ නිලධාරීන්ගේ බරපතල වැරද්දක් නැද්ද මෙතන මේ ආයතනවල? ඔව් දැන් ඔබ කියන විදිහට දැන් මේ 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 කියන විශ්වවිද්‍යාලය ඇතුලේ උගන්වන්න යන විෂයන් සමාජයට අහිතකරන ඒ කියන්නේ අන්තවාදී බවින් යම් කිසි දවසක අනාගතයේදී ප්‍රශ්නකාරී වෙන විෂයන් නම් එතකොට අනිවාර්යයෙන්ම ඒකට මේක අනුමත කරලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ කියලා තියෙනවා නම් එතකොට අනිවාර්යයෙන්ම මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඉන්න අයකට වග කියන්න ඕන. එතකොට දැන් මේ වග කියන්න ඕනේ කියලා විතරක් ඉඳලා හරියන්නේ නැහැ. එතකොට අපි දේශයක් හැටියට රටක් හැටියට මේක බලපෑමක් කරන්නට ඕනේ. මේක මේ ඇයි එහෙම වුණේ කියලා හොයලා බලන්න. නේ? එහෙම වෙච්ච තැන වරදක් වෙලා තියෙනවා එයාට දඬුවම් කරන්න ඕන. හැබැයි වරද නිවැරදි කරන්න ඕන. ඔබ වහන්සේ ඔහොම කිව්වට මම මෙහෙම කතා කරුවට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා මේ වැරද්ද බාර අරගෙන වගේ එකක් කරලා මේ ටටා බායි කියලා ගෙදර ගියා. දැන් පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩුය බලලා. එතකොට දැන් ලෝකෙ කොහොමත් එහෙම වෙන්නේ නැහනේ. දැන් අපිට පුළුවන් ද වැරද්දක් කරලා අනිවාර්ය නිවාඩු අරගෙන ගෙදර යන්න. එතකොට දැන් ඊළඟ ප්‍රශ්නේ දැන් අපේ වෙලාව ටිකක් සීමිත නිසා ඔබ වහන්සේ මේ යෝජනා කරුවොත් මේ ප්‍රහාරය මේ ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල වෙන එක ජනාධිපතිවරයාගේ සිට සියලුම අදාළ අංශ බලධාරීන් දේශපාලනඥයන් ඒ අදාළ ආරක්ෂක අංශ දැනගෙන හිටියා කියලා එහෙම කිව්වොත් මම ඔබ වහන්සේ මොකද කියන්නේ? මෙහෙමයි. දැන් අපිට යෝජනා කරන්න පුළුවන් එහෙම අපිට හිතෙන්නත් පුළුවන් එහෙම. නමුත් දැන් දැනට කියන හැටියට ජනාධිපතිවරයාවත් අගමැතිවරයාවත් මේක දැනගෙන හිටියේ නැහැ කියලා කියනවා. ඒක එහෙම කියනවා ඒගොල්ලෝ. එතකොට නමුත් ඊට පල්ලැහෙන් හිටපු අය ආරක්ෂක අංශ වල අයත් ආරක්ෂක ලේකම්වරයාත් පොලිස්පතිවරයාත් මේක දැනගෙන හිටියා. එතකොට එහෙමනම් ඒ එතන කොතනද මේක වැරදුනේ කියන එකනේ. දැන් ඒක සඳහානේ මේ කොමිෂන් එකක් පත් කරලා තියෙන ජනාධිපතිතුමා ඔය අධිකරණ බලතල සහිතව කොමිෂන් එකක් පත් කරලා තියෙනවා. කොමිෂන් කම මේ රටේ මිනිස්සු හිනා වෙනවා දැන්. ඒක තමයි වැඩි. ඉතින් දැන් අපිට බලාගෙන ඉන්න වෙන මේ කොමිසමේ වාර්තා වෙනතුරු. එතකොට මේ වාර්තාව අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධ කරන්නට ඕනේ. ඒක තමයි ප්‍රධාන දේ. ඒ කියන්නේ මේ වාර්තාව පොදු මහ ජනතාව දැනගන්න ඕනේ මේ වාර්තාව ඇතුළේ තියෙන්නේ මොකද්ද කියන එක. එතකොට ඒකට ගන්න ක්‍රියාමාර්ගය ඒකේ තියෙන්නට ඕන. ඒ ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ කොහේ හරි තැනක වරද්දලා තියෙනවා නම් ඒ වැරද්ද නිවැරදි කරන්නට ඕනේ. එහෙම නැත්නම් ඒ වැරද්දපු අයට දඬුවම් දෙන්නට ඕනේ අනිවාර්යයෙන්ම. මොකද මේක සරල දෙයක් නෙමෙයි. මේ සිද්ධ වෙච්ච වැරද්ද. මේක නැවත නොවෙන්න මේක හදන්නට ඕනේ. එතකොට එහෙම නුනොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපිට මෙතන ඉඳලා කියන්න බෑ තාමත් මෙතනදී වැරද්ද සිද්ධුනේ කොතනද දැනගෙන හිටියේ කවුද දැනගෙන හිටියේ නැත්තේ කවුද කියලා. දැන් අපි උදාහරණයක් හිටිට කියමු පොලිස්පතිතුමා එකපාරට ගෙදර ගියේ නැහෙනේ. ඔව් අයිලාසු නැහැ. එතකොට දැන් ඔහුට හේතුවක් ඇතින ඉල්ලන්න ලස්සු නොවෙන්න සමහරට නෑ මම වැරදි නෑ කියලා හිතනවත් දන්නේ නැහෙනේ. ඉතින් එහෙමනම් ඔහු මේ කොමිෂන් එකට කියන්න ඕන නෑ. මම මගේ යුතුකම ඉටු කරා. මම මගේ වගකීම ඉටු කරා කියලානේ. ඉතින් එහෙමනම් වගකීම ඉටු කරා නම් එතනින් යහට වගකීම ඉටු නොකරේ කවුද කියලා අපිට හිතන්න වෙන්නේ. එතකොට මේ පරීක්ෂා කිරීම මේ කොමිෂන් එකේ තියෙන වර්තාව ඉතාම වැදගත් වෙනවා රටට. හැබැයි මේ කොමිසමත් අර මේ නික විනෝද සමය වගේ කොමිසමක් නොවේවා කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. ඉතින් අපි පුරවැසියන් හැටියට අපිටත් තියෙන ඕන ශක්තිය බලයක් බලකිරීම කරන්න සමහර අවස්ථාවලදී ප්‍රබලව බලකිරීම කරන්න මේ හරි දේ කරන්න කියලා රජයට නිලධාරීන්ට. මොකද අන්තිමේට කියනවා ස්වාධිපත්‍යයේ තියෙන්නේ පුරවැසියන්ගේ කියලානේ. ඒතර එහෙමනම් අපේ ශක්තියත් අපේ බලයත් අපි තේරුම් ගන්න ඕන. අපිට බලයක් තියනවා කියලා බලකිරීම බලපෑම් කරන්නනේ. ඉතින් මම හිතනවා අපි මේ බලපෑම අනිවාර්යෙන් කරන්නට ඕනේ මෙතනදී. මොකද මේක රටේ ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයක්. මේක අපිට කතෝලික ජනතාවට එල්ල වෙච්ච ප්‍රහාරයක් විතරක් නෙවෙයිනේ. මේක ඕන තැනකට ඒ වෙලාවෙ වෙන්න පුළුවන්කම. සා ඊළඟට වෙන්න නියමිතව තිබිය හැකියි. තිබිය හැකියි. තාමත් අපි ඉන්නේ අනතුරේනේ. එතකොට දැන් මේක දැන් නිවැරදි නොකරගත්තොත් එහෙටත් උක වෙන්න පුළුවන් අපිට. හැබැයි කොහොමද නිවැරදි කරන්නේ? දැන් පොලිස්පතිවරයාට කිව්වොත් තර්කයක් හැටියට මේ මගේ තර්කයක්. පොලිස්පතිවරයාට කිව්වොත් පොලිසිය භාරවෙන්නේ ඔබ වැඩේ කිරුවේනේ අයින් වෙන්න. පොලිස්පතිවරයාට කියන්න පුළුවන් සමස්ත ආරක්ෂක යාන්ත්‍රණයම තියෙන්නේ ඔබ අත ජනාධිපතිවරයාට. ඔබ සේනා විධායකයා. ඉතින් එහෙනම් ඔබත් අස් වෙන්න.
ඒවගේ ඒවගේ බොහොම මේ අර ජුගුප්සා ජනක තැනකට වැටලා තියෙන්නේ. නමුත් ප්‍රශ්න තියෙන්නේ නිශ්චිත වර්ධකරේ කවුද කියන එක හොයාගන්න පුළුවන් අපිට. හරියට හරියට හෙව්වොත් මේක ඒ කියන්නේ කොතනදීද මේ 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 තොරතුර නැවතුනේ කියලානේ. මේක ක්‍රියාත්මක නොවුනේ කොතන ඉඳන්ද කියලා. ඒකනේ අපි හොයාගන්න ඕනේ. දැන් මේක මේක ඇත්තටම ක්‍රියාත්මක වෙන්න ජනාධිපතිවරයා අතරම යන්න ඕනද? එහෙම නැත්නම් අගමැතිවරයා අතරම යන්න ඕනද? දැන් මේක ආරක්ෂකාංශයේ සෑහෙන ප්‍රමාණයක් අතර මේ ගිහිලා තියෙනවනේ. එතකොට ඒගොල්ලෝ මොකද කරේනේ? ඒගොල්ලෝ ප්‍රභූන්ව ආරක්ෂා කරා විතරද? බොහොම පැහැදිලිව තියෙනවා ඒකේ දේවස්ථානවලටත් පහර දෙනවා කියලානේ. එතකොට ආරක්ෂකාංශය මොකද කරේ? ඒකට ජනාධිපතිවරයා අවශ්‍යද? ඒකට ඇත්තටම අගමැති අවශ්‍යද? එතනින් එහාට ක්‍රියාත්මක වෙන්න ආරක්ෂක ලේකම් දැනගෙන හිටියා නම්, එහෙම නැත්නම් පොලිස්පතිවරයා දැනගෙන හිටියා නම්, එතකොට හැමදේම මේ රටේ ආරක්ෂාව සපයන්න අගමැති ජනාධිපති ඇමතිවරු ඉන්නවද? හැමදේම එතනින් ඉන්න ඕනද? පල්ලිවලට ආරක්ෂාව දෙන්න පුළුවන්කම තිබුණ නැද්ද? එහෙම නැත්නම් කාර්ඩිනල් උනාන්සේව දැනුවත් කරන්න පුළුවන්කම තිබුණ නැද්ද? එතන පල්ලෙහාට ආරක්ෂක ලේකම්වරයාට පුළුවන්කම තිබුණ නැද්ද ඒක කරන්න? පොලිස්පතිවරයාට පුළුවන්කම තිබුණ නැද්ද එහෙම කරන්න? එහෙම නැත්නම් DIG සර් පුළුවන්කම තිබුණ නැද්ද ඒක කරන්න? දැක ජනාධිපතිම කරන්න ඕනද? අගමැතිම කරන්න ඕනද? දැන් මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එක එක්කෙනාට බෝලේ පාස් කිරීම නෙමෙයි. ඇයි මේ ඔක්කොමල්ලම් මේක කිසි දැන් නොකර හිටියේ කියන එකනේ. අන්තිමට ඒක කිරි මහ ජනතාව වගේ තැනකට වැටලා අපි තමයි අපරාධය කරලා වගේ තියෙන්නේ. මේ රටේ හැම එකම එහෙම නෙජාපයි කියන්නේ මේ දේශපාලකයොත් මාධ්‍යයට ඇවිල්ලා හරියට මේ බලාගෙන ඉන්න මිනිස්සු මේ රටේ ඔක්කොම වැරදි කරනවා වගේ තමයි කියන්නේ නේ. අන්තිම විනාඩිය ඔබහන්සේ මොකද කියන්නේ? දැන් මේ පවතින තත්ත්වයන් තුළ බොහෝ විට වෙන්න පුළුවන් අපි අර උදේ කාපුදි දවල්ට මතක නැති රටක්. දැන් මේ සියල්ල අමතක වෙලා මුකුත් නොකර ඉදී අතනඟුඩ ගත්ත හිමින් පසදුරෙන් නිදහස් කළ දායි මැති ඇමතිරුත් එහෙම මිදි මේවට සම්බන්ධ. ඊළඟ සිදුවීම් වෙනකම්ම මෙහෙම මිදි. දැන් මැරුණේ 300 ගානක්, ඊළඟ මොහොතේ ඊට වැඩිය ගානක් මැරුණා. මායි කතා කරයි අපි. මේකින් අන්තවාදී මේ මහා සාහසික ආගමික මේ ගෝත්‍රීය කණ්ඩායම් වැඩෙයි තව. ඔබ වහන්සේ මොකද්ද කරන්න යෝජනා කරන්නේ? දැන් කාදිනල්තුමා කිව්වා මේ මෙහෙම ගියොත් අපි බලන් ඉන්නේ නැහැ වගේ එකක්. පාරට බහිනවා වගේ කතාවක්. මේක නම් වෙන්නේ මොකුත් වෙන්නේ නැත්තම් ඔබ වහන්සේ මොකද්ද කරන්න කියන්නේ? ඔබ වහන්සේලා මොකද්ද කරන්නේ? මිනිසුන්ට මොකද්ද කරන්න කියන්නේ? නෑ මම හිතන්නේ අපි ප්‍රදේ මේ කණ්ඩායමක් හැටියට හෝ ජාතියක් හැටියට හෝ අපි පීඩාවට පත් වෙච්ච පිරිසක් නේ දැන් මුළු ලංකාවම. කතෝලික විතරක් නෙමෙයි. අපි ආපහු නිකන් අවුරුදු 10ක් පස්සට ගියා වගේ එකක් නේ වෙලා තියෙන්නේ. එතකොට මෙතනදි මේක අපි නිවැරදි කරගන්න නැත්තම් විශේෂයෙන්ම රජය, දැන් ඔබ කිව්වා වගේ අපිට හොඳටම ආරංචි තියෙනවා. සමහර මේ අල්ලාගත්තු මේ ආයුධ පිටින් අල්ලාගත්තු මිනිස්සුන් නිදහස් කරලා තියෙනවා. සාදාල ඇමතිවරු ප්‍රශ්න කරලවත් නැහැ. නෑ මොකුත් නෑ. දැන් මේ අදාළ ඇමතිවරු මෙහෙම තියෙනවා කියලා මේ ආරංචි තියෙනවා. මේවා මේ පින්තූර පිටින් ඔප්පු කරලා පෙන්වනවා, ජනමාධ්‍ය කතා කරනවා. නමුත් ප්‍රශ්න කරන්නේවත් නැහැ. දැන් ඒකනම් මේ ආණ්ඩුව කරගෙන යන පිළිවෙල අනිවාර්යයෙන්ම අපිට පියවරක් ගන්න වෙනවා. ඒ කියන්නේ කාර්යනු නාසය කිව්වේ ඒකයි. මේ වගේ ගියොත් එහෙම අපිට පාර්ට බහින්න වෙනවා. මොකද මේක සාධාරණත්වයේ ඉෂ්ට කරන්න සහ රටේ අනාගතය වෙනුවෙන් පාර්ට බහින්න වෙනවා. එතකොට මට නම් පෞද්ගලිකව කියන්න තියෙන්නේ එතනින් එහාට ඉතින් මේ පක්ෂ එන්න එපා. මේ ඡන්දීල්ලකන කියන්නේ ඒ කියන්නේ අපි තීරණයක් අපිට ගන්න වෙනවා. මේගොල්ලෝ අසාර්ථකයි කියන්නේ මේ රට ආරක්ෂා කරගන්න බෑ කියන එක, මේ ජනතාව ආරක්ෂා කරගන්න බෑ කියන එක. මේගොල්ලෝ ආරක්ෂා කරන්නේ ඒගොල්ලන්ගේ පාක්ෂිකයන්ව සහ ඒගොල්ලන්ගේ මැති ඇමතිවරුන්ව, ඒගොල්ලන්ට උදව් කරන අයව පමණයි කියන එක. ඉතින් ඒකට අපිට කියන්න තියෙන්නේ ඒගොල්ලන්ගේ ඡන්ද අරගෙන පුළුවන් නම් දිනන්න කියලා නේ. ඉතින් ඒ නිසා ඒ තර්ජනය අපිට කරන්න වෙනවා. අනිවාර්යයෙන්ම කර්ණාංශය කිව්වා වගේ මේක ජනතාවගේ පැත්තට අපිට දාන්න වෙනවා ඊට පස්සේ නේ. අපි එක ලොකු බලපෑමක් ඇති කරන විදිහේ ක්‍රියාකාරකම් වලට යන්න වෙනවා. මේක ආණ්ඩුව ලවා, රජයේ ලවා මේ සාධාරණත්වය ඉටු කරගන්නනේ.
අපි මේ රටේ ඉදිරි අනාගතයේ යහපත් වෙන කරන්න පුළුවන් හැම බලපෑමක්ම කරමු. උභාන්සගේ පැමිණීම අපි අගය කරන මේ මොහොතේ ලැබුණු සතියේ මේ වෙලාවටම ඔබ මුණ ගැහෙනවා. බුද්ධියට ඉඩ දීලා වඩා යහපත් සමාජයක් ගොඩනගන්න මැදිහත් වෙන්න.